ඔව් මරික් කර්මන්තිතුමා ගතානායක කතුමනි දැන් මේ ඊයේ අදත් මේ පාර්ලිමේන්තුවේ තියෙන ප්‍රශ්නේ සම්බන්ධව මේ 225 ටම් බයින් එක සම්බන්ධ අපි කතා කරමු අපි මෙහෙම කරන්න ඕන හරම කරන්න ඕන ඇත්තරම කරු කතානායක කතුමනි අද මේ ප්‍රශ්නේ ආරම්භ වුණේ කොතනින්ද කියලා හොයන්න ඕන 2019 දී මේ රටේ ජාතිවාදී වපුරලා අන්තවාදී වපුරලා ආගම්වාදී වපුරලා පාස්කු ප්‍රහාරය විකුරලා තමයි මේ කට්ටිය බලයට ආවේ එතනින් තමයි රැවටීම පටන් ගත්තේ ඒ රැවටීම පටන් අරගෙන ඊට පස්සේ ඇත්ත වශයෙන්ම කරු කතානායක කතුමනි 69 ලක්ෂකෝ තුනෙන් දෙකෝ අරගෙන මේ මේගොල්ලෝ ඇවිල්ලා කරේම මේ අවුරුදු දෙකම ආරම මේ ජනාධිපතිවරයාත් මේ ආණ්ඩුවත් මේ ජනතාව රැවටීම දැන් කොවිඩ් එනකොට විපක්ෂ නායකතුමත් විපක්ෂයත් අපි කිව්වා මේ එක එක පැණි විශ්වාස කරන්න එපා වැක්සින් එක ගේන්න කියලා අපට කියවන්නේ දේශද්‍රෝහීන් දේශියත්වයේ අගයන් නැති වුන් කියලා ඉවරලා ඊළඟට මොකද කරේ අපි යවුවා මාස්ක් ගේනවද එහෙම නැත්නම් රෝයල් උපකරණ ගේනවද කියලා අපට බැන්නා අන්තිමට වැක්සින් ගේනල්ලා ඒගොල්ලෝ අපිට බලින්න ගත්තා හරියට අපි පැණි පස්සේ ඒගොල්ලෝ වැක්සින් ගෙනා වගේ ඒ වගේම තමයි දැන් අපි රහන්න වෙනවා GMF එක සභාපති පාදනීය කෝ කියලා එයා තමයි මේ ගුණ්ඩුව දුන්නේ ජනාධිපතිවරයාට කාබනික පොර එකවර ගේන්න කියලා මේ ලෝකේ කොහෙවත් එහෙම ක්‍රියාත්මක වෙලා නැහැ ඒ නිසා දැන් ජනාධිපතිවරයාගේ උද්දච්චකම හින්දාම පාදනීය කියන තනි පුද්ගලයෙක් කියපෙකාගෙන මේ රටේ කෘෂි කර්මාන්තය ගොවියා වලපලට සම විතර නෙමෙයි කෘෂි අපනයනෙන් අවුරුද්දකට එන මිලියන 2400 ඩොලර් නැති කරන තත්ත්වයක් උඩු දවදා කෙරුවා ඒ වගේම තමයි කරු කතානායකතුමනි කොවිඩ් මරණ සම්බන්ධව විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයින්ගේ මරණ බලෙන් ආදාහනය කරලා මේ රටේ නීති දෙක ක්‍රියාත්මක කරන තත්ත්වයකට ගෙනල්ලා අද ඒ පැත්තේ ඉන අලි ජබ්‍රි මැතිතුමාට අසරණ තත්ත්වයකට පත් වෙනවා ඒ නිසා අද මේ සාප වැදිලා තියන්නේ බලෙන් මේ බලෙන් මේ කොවිඩ් මරණ ආදාහනය කරපගේ සාප වැදිලා තියනේ ඒ නිසා ගරු කතානායකතුමනි විපක්ෂයක් විදියට අපි ඊටම පැහැදිලිව කිව්වා මේ කබ්‍රාලු නැහැ රුපියල බලෙන් අල්ලන් ඉන්නකොට කබ්‍රාලු නැහැ කියන්නේ මේ රටේ ආර්ථික ඝාතකයෙක් එතුමට මුදල් හම්බ කරන්න ඕන ඉඳා රුපියල බලෙන් අල්ලන් ඉන්න වෙලාවේ අපි විපක්ෂය විදියට කිව්වා මේක අතාරින්න කියලා ඒක ඇහුවනම් ප්‍රේෂණ එනවා ප්‍රේෂණ ආවනම් මාසෙට ඩොලර් මිලියන 650ක් විතර එනවා එහෙනම් බඩමිල මෙච්චර උරට යන්නේ නැහැ ඒ මුරට කී නැත්තම් අද මේ පෝලිං යුගයක් නැහැ මේ ජනතාව පාර්ථ බයින්නෙත් නැහැ ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන මේ පාර ඉන්නේ අපේ පාක්ෂික නෙමෙයි අපිට සහයෝග දුන්නු අය නෙමෙයි බෞතරයක් ඉන්නේ 69 ලක්ෂයකට ඡන්ද දීලා කිරිබත් කාලා ඇඳිච්ච මිනිස්සු තමයි කියන්නේ ගෝට ගෝම් රාජපක්ෂ ගෝම් කියලා ඒ නිසා ගරු කතානායකතුමනි මේ සටන පිළිබඳ අපි අවබෝධයක් ගන්න ඕන කිසිසේත්ම මේක ප්‍රචණ්ඩත්වයකට යන්න ඉඩ දෙන්න බෑ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා නීතියක් තියෙනවා ඒ ඇතුලේ මහජනතාවගේ විරෝධයට අවස්ථාව දෙන්න දිය යුතුයි ඒ නිසා ගරු කතානායකතුමනි මේ කණ්ඩායමක් පටන් අරන් තියෙනවා මේ අවුරුදු 74ට මොනවද කරේ මේ 225 මොනවද කරන්න කියලා 225 පිටගෙන ජනාධිපති කරා මොකද වෙලා තියන්නේ අවුරුදු දෙකයි යන්න කියනවා 225 පිට වියත්මගාරව ගෙනාවා කෝ සීතන වුණා පාර්ලිමේන්තුවත් එන්නේ ඒ නිසා ගරු කතානායකතුමනි කාලෙක කාලෙකයි ගාය වලෙනවා 2010 රණවීරව ගෙනාවා 2019 වියත්මක් ගෙනාවා මොකද්ද උනේ එහෙම වෙලා නැහැ ඒ නිසා මේ අවුරුදු 74 කතා තුල වෙන කතාවක් තියෙන්නේ ගරු කතානායකතුමනි මේ අවුරුදු 74 තුල තමයි ගල්ලෝයි ව්‍යාපාරය මාවැලිය වික්ටෝරියාව රන්දනිගල ඒ වගේ මහපොළ ඇඟලු කර්මාන්තශාලා නිදහස් වෙළඳ කලාප අධ්‍යාපන විද්‍යාපීඨ ඒ වගේම යුද්ධය අවසන් කරේ අධිවේගී මාර්ගය හැදුවේ දැන් ගිය අවුරුද්දේ මේ තරම් ආර්ථිකය කඩන් වැටලින්න වෙලාවේ ඇඟලු අපනයනෙන් ඩොලර් බිලියන 3ක් මාර්ග සර්ප්ලස් එකක් ආවා ඒක හැදුනේ මේ අවුරුදු 74 ඇතුළත කියලා කියන්න ඕනේ ඒ නිසා අවසාන වශයෙන් ගරු කතානායකතුමනි මේ වෙලාව ඕන බහුපාක්ෂික ආණ්ඩු නෙමෙයි මේ වෙලාව ඕන බහුපාක්ෂිකව ජාතික ආණ්ඩු නෙමෙයි එක එක්කිනාට ඇමතිකම් ගන්න එක එක්කිනාට තන්තර බෙදා ගන්න ආණ්ඩු නෙමෙයි මේ සටන ඇතුලේ තියෙන පණිවිඩය මොකක්ද කියලා තේරුම් ගන්න ඕන මේ පණිවිඩය තුල අපිට අලුත් පාර්ලිමේන්තුවක් ඕනෙත් නැහැ මැතිවරණයක් ඕනෙත් නැහැ ඒ තුල ජනතාවගේ විරෝධය එල්ල වෙලා තියෙන දේවල් හදා ගන්න ඕන විශේෂයෙන්ම මේ මැති ඇමතිවරු නිල නිවාස අරගෙන ලක්ෂ ගණන් කරන් බිල් ගෙවන්නේ නැහැ කියලා පත්තරවල යනවා ඒකට ජනතාව බලනවා තමන්ගේ කරන්ට් එක කපනවා කියලා ඒ වගේම මැති ඇමතිවරු නිල වාහන අරගෙන ඒ වගේම ආරක්ෂක රළදාරින් පිරිවරාගෙන අනේක මේ දේශපාලනයේ තියෙන මජර ස්වභාවයක් කියලා තමයි ජනතාව දකින්නේ ජනතාව ඉල්ලන්නේ මේ වට ප්‍රතිසංස්කරණ ඒ ප්‍රතිසංස්කරණ ලබා දෙන්න බහුපාක්ෂිකව අපි ඔක්කොම ඉන්නවා මේ ප්‍රශ්නේ
Horakan kerupuk, salah di kanan telah bawa dengan kini kai, mepan widi.